ब्लैक पेपर के लकुनु इकसिय पनाग प्रश्न दाहत्री प्रश्न लगे तनि प्रश्न सह विशेषत्व अप्लाइड पेपर एक गात्र पास में तमेवा की तानी प्रश्न ने देखा ही मैं कैसा गुरुत्व केंद्र के ने प्रश्न देखे तमाई तानी लोगों प्रश्न देखा केंद्र ये तो घोटा गुरुत्व केंद्र तानी प्रश्न के किसी पन है मैं का तानी प्रश्न के किसी पन है अनिवार्य में एक अगन वाकी आधा सकती है ना मैं प्रश्न देखा मैं अनिवार्य मिशन दे हितु सह अनित विशेष लक्षण मैं प्रश्न देखा मैं हरिम लेसी प्रश्न देखा वैडियो तीयरी ने ගික පාර ගාන කල් දෙකක් අල්ලගත්තොත් තෙතලින් එහා ගාන හදා ගන්න පුළුවන්. දැන් අපි බලන්න යන්නේ කොහොමද සාහස ගානක් ගොඩ දාගන්නේ කියලා. ඊට කලින් සාහස ගාන ගොඩාක් අය අමාරුයි කියලා මම දන්නේ ඇයි මම දන්නේ ඇයි ඒ කියලා. මම නම් හිතන්නේ ප්‍රධානම හේතුවක් මේ සරල අනුවර්තී චලිතය බැරි වෙන්න. ප්‍රධානම හේතුවක් මොකද්ද? ෆිසික්ස් වල තියෙන මූලධර්ම බැරි වීම. गणंगे නෑ යාට ගාන කියන තේරෙන්නේ නෑ යාට වෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නෑ වෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැතුව සාච ගාන ගොඩ දාන්න බැරිය ඒක නිසා අපි බලමු මේ විතර වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න අද සාච ගාන පටන් ගන්න කොහොමද කියලා චුට්ටක් බලමු සහ ෆිසික්ස් වලට ඕන විදිහට තියෙන ටිකම ඉස්සෙල්ලම ඔක්කොම මෙතන හදලා ඇති කියලා දෙනවා මේ ඔක්කොම ස්ට්‍රක්චර් එක ඇඳෙමෙ තියෙන එකට අපි ඉස්සෙල්ලා මුලින්ම මේ ටික පටන් ගමු ඉස්සෙල්ලා කියන්න සාච කියන්නේ මොකද්ද කියලා දැනගන්න සාජ කරද්දක් වන්න පුළුවන් මෙන්න මෙහෙම මේ අචර ලක්ෂයක් දෙසට යොමු වූ සහ එම අචර ලක්ෂයේ සිට අංශුවට ඇති දුරට සමානුපාතික ත්වරණයක් සහිත ව සිදුවන චලිතය දැන් ඔහොම කියපුව ගමන් මම මේක මෙතන ලියලත් නැහැ එකපාරක් ගොඩ තේරෙන්නේ නැහැ ෆිසික්ස් වලත් කියන්නේ උච්චරය ලියලා ලියා ගන්නවා සාජ කරද්දක් වල තියෙන හිමයි එකපිට තේරෙන්නේ තේරෙන්නේ නැති නිසා අපි මොකද කරන්නේ තේරුම් ගන්න උත්සාහ කරමු එක අපි දැකලා තියෙන සරලම සාචිය මොකක්ද 12 තරංගයේ වේ තියෙන නිසා දන්නවා අවලම්බ බට්ටා කරලත් ඇති ප්‍රැක්ටිකල් එක තමයි අවලම්බ බට්ටාගේ අපි මොකද කරන්නේ චූටි කෝණයක් මෙහෙට ඇදලා මේ තීටා කියන්නේ ඉතාමත්ම පොඩි කෝණයක් මෙහෙට ඇදලා අතරේට පස්සේ වෙන්නේ මොකද්ද මෙයා මෙතනින් වැඩේ පටන් ගන්නේ මෙතෙන්ටම එක ඊට පස්සේ මෙතන නවතින්න බෑ මෙතන මිශ්‍රතාව ඉඳන් අල්ලලා තාරිනවා අපි අර ප්‍රැක්ටිකල් එක කරනවා g ගුරුත්ව ත්‍රණේ හොයන්න තියෙනවා g ඊට පස්සේ අපිට පොළොවේ ඉඳන් අදාළ උළු වස්තර දින උස හොයන්න තියෙනවා එතකොට දැන් මෙතන ගත්තට පස්සේ මේක පල් මෙතෙන්ට එනවා මෙතන නවතින්න බෑ ආයි මෙහෙ යනවා ඊපස්සේ මෙතන ඉන්න බෑ ආයි මෙහෙ යනවා ආයි මෙතන 1 2 න දැන් ඕකත් එක්කම මම මෙතන මේ තිරස් ආශයක් ඇදලා තියෙනවා මෙතන තියෙන අපි අරකට එක්ක මේ දෙන්නම සංසන්දනාත්මකව කතා කරමු මේ තියෙන දුන්නක් සර්පිල දුන්නක් දුන්නකට අංශුවක් යන්දලා ආරම්භයේදී දුන්න ස්වභාවික දිග මෙතන තියෙන්නේ ස්වභාවික දිග මේ දුන්නේ ස්වභාවික දිග අංශුව මෙතන ඉන්නවා ඒක කිසි ප්‍රශ්නයක් නෑ රබර් පටියකට මේ හරිය වගේ අංශුවක් කර ගන්න ඕනම තියෙන මුකුත් වෙන්නේ කියන ප්‍රවේගයේ බිඳුවයි ස්වරණයක් නෑ ඒක මේ දුන්නට ආතතියක් තරපුමක් එහෙම මුකුත් තියෙන ये मुकुट प्रश्न कुछ नहीं आह ये ना किसी प्रश्न है ना मैं तेरे साहचक ने ना मैं अवलंब बट्टा मैं मिल लेकिन मेरे ताकर साहचक ने साहचक ऐतिहासिकरण ने अभी अवलंब बट्टा ना मुकद्दर करने मेरे जुट्टा क्या दला अता ना मैं आठ मुकद्दर करने साहचक के दिकरण मैं कमें तेरे इंटा दला अल्लला अता ना दें खाल बना करना अन्य तक उठे वेंडे मुहद दें अवलंब बट्टा मैं तेरे दुत मुखद्द वेंडे ඇයි මේ චලනයක් ඇති වෙන්නේ? ඕක තේරෙන්නේ නැහැ ගොඩක් අයට. අන්න ඒක තේරුම් ගන්න එකයි වැදගත්. ඇයි මෙහෙම මෙතෙන්ටද මෙහෙට එන්නේ? හේතුව මොකද්ද? මේක මෙතෙන්ට අදලා අල්ලන් හිටියට පස්සේ ඇයි මෙයා මෙහෙට යන්න ගන්නෙ? දුන්න ඇදෙනවා කියන එකේ තේරුම මොකද්ද? මෙන්න මේකයි. තේරුම් ගන්න. මේක ස්වභාවික දිගේ හිටියා මුකුත් ප්‍රශ්නයක් නැහැ. මේ දුන්නු තව චුට්ටක් ඇදුනට පස්සේ. මෙන්න මේ දුන්නේ අංශු ඇදෙනවායි කියන එක. පත්‍යස්තයි ඇදින්න ගන්න. ඇදුනට පස්සේ මේ අංශු අතර තියෙන අන්‍යෝන්‍ය ආකර්ෂණ හා විකර්ෂණ බල හේතුවෙන් මොකද වෙන්නේ මේ දුන්නේ ගබඩා වෙන ශක්තියක් මොකද්ද
प्रत्यस्थ विक्रिया विक्रिया विभव शक्तिया मैंने मैं दुमने गबड़ावे ना प्रत्यस्थ विक्रिया विभव शक्तिया ये हेतु इन मैं दुमने टेनवा मुखाद आततिया अन्य ना आततिया दुमने अदरे पासे मांगी थे ना माम मेतरी ना सिंपल ए दुरक तमाई में हेटा दिन सिंपल ए दुरक के हेटा दला आता है ना तब दुमने देख हरे दुमने शक्तियाँ गबड़ा हो दें म्यागा वो तीनों शक्तियाँ अभी तो इतने दिन थे ना शक्ति सांस्थिति हक तीन ये ने शक्ति में भी मट हरे विनाश करने हरे बह कराने पुरान तीनों शक्तियाँ तवे एक टे परिवर्तन नहीं कराने इस रहे उन्हें मामा म्यांशु में तीन टाइप लाल लगे ना म्यार दुमना म्यां मत ऐति करा मुकद्दर प्रत्यस्त विक्रिया विभव शक्तियाँ तेरुंगा ना मेरे को मितने टाइम दर पास से मैं आगे प्रत्यस्त विक्रिया भी बोल सकते हैं अपने मेरे तंतु कह देने वाले मुकुट ने यही ना मित्र मुकुट दें मैं आगे मत है ना गुरुत्वाकर्षण भी बोल सकते हैं मैं आंशु मत गुरुत्वाकर्षण भी बोल सकते हैं ये तो भी बोल सकते हैं मत हमें हर में गुरुत्वाकर्षण भी बोल सकते हैं नहीं गुरुत्वाकर्षण भी बोल सकते हैं मुकुट वेन नहीं जब मैं आगे प्रत्यस्त विक्रिया भी बोल सकते हैं तीनों इतना कोटा දැන් මේක මං මේ අතාරිනවා මෙතන අල්ලන් ගිහලා මෙහෙම අල්ලන් ගිහලා අතාරිනවා දැන් මෙයාගේ ශක්තියක් තියෙනවා මොකද කරන්නේ අන්නේ ශක්තියත් එක්ක මේ තන්තු ආත්මින් හින්දා මෙන්න මේ අංශුව මෙහෙට මෙයා ඇදගෙන එනවා මේ ඇදගෙන ඇවිල්ලා දැන් ආරම්භයේදී මෙතන නිශ්චලතාවයේ හිටියට දැන් මේ එන ගමන අතරතුරදී මෙයාට මෙතෙන් නිශ්චල වෙන්න පුළුවන් ද හේතුනොත් බෑ ඇයි මෙතෙන්දී නිශ්චලතාවයෙන් වැඩේ පටන් ගන්න ඒ කියන්නේ මෙතෙන්දී ප්‍රවේගීය බිඳුවයි නිශ්චලතාව මම අල්ලන් ගිහලා නැත්තරින්නේ අතරියට මෙයාට මෙතනට ඕන ඕන විදියට එහෙම නවතින්න බෑ මෙතන ස්වභාවික දිග දුන්නේ මෙතෙන්දි තන්තුවේ ආතතියක් මුකුත් නැති වුණාට තන්තේ කියන තු සෝරි දුන්නට ආතතියක් තරපමක් මුකුත් නැති වුණාට මෙයා මෙතෙන්ට එනකොට මෙයා ගාව තියෙන මොකද ප්‍රවේගය කියන්නේ මෙන්න මේ අවස්ථාවට එනකොට දුන්නට තියෙන මොකද ප්‍රවේගයක් තියෙනවා එහෙනම් මොකද වෙන්නේ මෙයාට නවතින්න බෑ මෙයා මෙන්න මේ ප්‍රවේගය ඉවර වෙනකම්ම යනවා මෙන්න මේ දුන්න තද කරගෙන යනවා දුන්න තද වෙනවා දැන් මොකද උනේ කල්පනා කරන්න බොහොම සරල සිද්ධාන්ත ටිකක් මෙතන තියෙනවා දැන් ඔන්න දුන්න තද වුණා ආයෙ දුන්නක් ඇදෙන්නත් පුළුවන් තෙරපෙන්නත් පුළුවන් දුන්න තෙරපුණාට පස්සේ ආයෙ දුන්නේ ගබඩා වෙනවා මොකද ආයෙ දුන්නේ ප්‍රත්‍යස්ත වික්‍රියා විභව ශක්තියක් ගබඩා වෙනවා ආයෙ දුන්නේ ගබඩා වෙනවා මොකද ප්‍රත්‍යස්ත වික්‍රියා විභව ශක්තිය ඊට පස්සේ ආයෙ මොකද වෙන්නේ ඒක මෙතෙන් චාලක ශක්තිය බවට පත් වෙනවා ආයෙ කොහොම මෙතෙන්ට එනවා ආයෙ මෙතන දුන්නේ ගබඩා වෙනවා ප්‍රත්‍යස්ත වික්‍රියා විභව ශක්තියක් ඒක චාලක ශක්තිය බවට පත් වෙනවා ඔහොම මෙහෙම මේ චරිතය කොච්චර දුර සිද්ධ වෙනවද මේක හිතන්න මේකේ ඝර්ෂණ බල නැත්තම් මේ තලයේ ඝර්ෂණ බල නැත්තම් මේක නම් වාත ප්‍රතිරෝධී බල වගේ නැත්තම් මේ චරිතය අපරිමිතව සිද්ධ වෙනවා එකපාරක් දෝලණය කරලා ඇතරීට පස්සේ ආයේ නිශ්චල වෙන එක නිශ්චල කරන කම ඔහොම තියෙනවා නමුත් අපි ලැබ් එකේ දැකලා තියෙනවා කොහොමද එකපාරක් දෝලණය කරලා ඇතරීට පස්සේ මේ අනිශ්චල වෙනවා ඒ නිශ්චල වෙන්න හේතුව අරක අපි දන්නවා දැන් මෙන්න මේක මෙහෙම බලමුකෝ උදව් කරන්න මෙන්න මෙතෙන්දි මෙතෙන්දි මේකේ දැන් ලක්ෂණ ටිකක් තියෙනවා මෙන්න මේ අවස්ථාවේදී මොකක්ද තන්ත්‍රයේ ආතතිය T කියන එක මොකද වෙන්නේ උපරිමයි අපි දන්නවා මෙතනම නිශ්චලතාවයේ ඉඳලා අත්තරින් ඒ කියන්නේ අනිවාර්යෙන් ප්‍රවේගයේ බිඳුවයි F සමාන ma වල අනුව F සමානුපාතිකයි A ඒ කියන්නේ F උපරිම වෙනවා නම් අනිවාර්යෙන් එතෙන් ත්වරණයත් උපරිම වෙනවා මතක තියාගන්න මෙන්න මේ ලක්ෂණයේදී ත්වරණය උපරිමයි බලයේ උපරිමයි ඒක නිසා ත්වරණය උපරිම මෙතෙන්දි මොකද්ද කතන්දරේ මෙතෙන්ට එනවා දැන් උපරිම ත්වරණ ත්වරණයකුත් එක්ක උපරිම බලයකුත් එක්ක මෙහෙට එනවා එන ගමන ද T සමානයි T1 කියලා මම ගත්තා අනේ අවස්ථාවේදී ප්‍රවේගය මෙතෙන්දි මොකද වෙන්නේ මතක තියාගන්න මෙතෙන්දි තමයි මේ ලක්ෂණය මෙන්න මේ කේන්ද්‍රේ මෙන්න මේ සමතුලිතතාව පිහිටුමේදී උපරිම ප්‍රවේගය කේන්ද්‍රයේදී උපරිම ප්‍රවේගය එක අපි කොහොමද දැනගන්නේ අර දෝලන බට මෙතන දිගට ඇතරේට පස්සේ එයා මෙහෙම මෙහෙම දෝලණය වෙනවා අපි මේ චලිතය අධ්‍යයනය කරනකොට දෝලන කාල මිනුම ගන්නකොට දර්ශක කූරක් තියෙනවා ඒ දර්ශක කූරේ තියන්නේ මෙයාගේ මේ චලනයේ හරියට කේන්ද්‍රය මෙතන මේ චලනය වෙන දන්නේ ඇයි එතන තියන්නේ හේතුව මෙතනින් තමයි මෙන්න මේ අංශු උපරිම වේගෙන් යන්නේ උපරිම වේගෙන් යනකොට මොකද වෙන්නේ උපරිම වේගෙන් යනකොට අර දෝලන කාල මිනුමේ මොකක් වෙනවද දෝෂය අඩු වෙනවා දෝලන කාල මිනුමේ දෝෂය අඩු වෙනවා ඇයි අපි හැම වෙලේම බලනකොට දැන් මෙතන උපරිම මෙතන ක්ෂණිකව මෙතන පාස් කරගෙන යනවා
එතකොට වෙන්න පුළුවන් දෝෂය අඩුයි. අපිට වෙන්න පුළුවන් දෝෂය අඩුයි. ඒක නිසා අපි දෝලන කූර තියෙන කූර මෙතන තියලා තමයි ගණන් කරන්න පටන් ගන්න. හරිනේ. එතකොට උපරිම වේගින් යන්නේ මෙතනදී. ඒ කියන්නේ මෙන්න මේ මෙතනදී. උපරිම වේගින් යනවා නම් මේ අවස්ථාවේදී ත්වරණය බිඳුවයි. මේ වෙලාවේ තන්තුයේ ආතතිය මේ දුන්නේ ආතතියක් ප්‍රතිපතරපුමක් නැහැ. ආයෙ මෙතෙන්ට යනවා. මෙතෙන් මේ ලක්ෂ්‍යෙදී මොකද වෙන්නේ? තෙරපු උපරිමයි. මෙතන ශ්‍රණික නිශ්චලතාවයක්. ඒ කියන්නේ v සමානයි බිඳුවයි. එහෙනම් මෙතෙන් ත්වරණය උපරිමයි. ආයෙ මෙතෙන්ට යනවා. ආයර කලින් කතන්දරේමයි වේගය උපරිමයි ත්වරණය බිඳුවයි ආතතියක් නැත. මෙතෙන්දී ආපහු t උපරිමයි මේ මම මෙතන ගන්නවා t සමාන t4 මේ අවස්ථාව. උපරිමයි v බිඳුවයි a උපරිමයි. හරිනේ. දැන් මෙන්න මේ චලිතයේ මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. දැන් sorry ඉස්සර බලන්න. දැන් මේ චලිතයත් එක්ක සම්බන්ධ ෆිසික්ස් වල ප්‍රස්ථාර අහන්න පුළුවන් ක්‍රම දෙක තුනක් තියෙනවා. එක කාලයත් එක්ක ප්‍රස්ථාර අහනවා. අනිත් එක මෙන්න මේ චලිතයේ එක් එක එකක් මේ මේ විස්ථාපනයත් එක්ක ප්‍රස්ථාර අහනවා. අපි ඒක වෙන වෙනම බලමු. ඉස්සෙල්ලා මේ මේ කාලයත් එක්ක ප්‍රස්ථාර ටික බලමු. ඉස්සෙල්ලා පළවෙනි එක අහනවා කාලයත් එක්ක මෙන්න මේ අංශයේ ප්‍රවේගය මොකද වෙනස් වෙන විදිහ ප්‍රස්ථාර. දැන් ගොඩක් අය සයින් වක්‍ර කියලා ඔය මතක තියාගෙන ඉන්නවා. සයින් කර්ව්. සයින් තමයි ඒ විභාගෙට පොඩ්ඩක් එහාට මෙහාට කරලා දුන්න ගමන් හරි. කල්පනා කරන්න මෙතන t සමානයි බිඳුව මෙතන ගත්තේ. t සමානයි බිඳුවේදී ප්‍රවේගය මොකද වෙන්නේ? බිඳුව මේ කටපාඩම් කරන්න එපා. එවෙලට ශ්‍රණිකව හදලා ගන්න. දැන් කියලා දෙන්නේ මේක තමයි. මෙතෙන්ට එනකොට මොකද වෙන්නේ? මෙතෙන්ට එනකොට ප්‍රවේගය මොකද වෙන්නේ? උපරිමයි. ප්‍රවේගය උපරිමයි. ප්‍රවේගය උපරිම වුණාට මේ ප්‍රවේගය යන්නේ මොන පැත්තටද? මෙන්න මෙහෙට තමයි ප්‍රවේගය තියෙන්නේ. ප්‍රවේගය තියෙන්නේ මෙහෙට. අපි මෙන්න මේක මේ ෆිසික්ස් වල මුලදීම ගන්න සිද්ධාන්තයක්. චලිතයක් අධ්‍යයනය කරන්න කලින් සුදුසු ධන දිශාවකුයි සුදුසු ඍණ දිශාවකුයි තෝරගන්න ඕන. දැන් මේ චලිතය අධ්‍යයනය කරන්න කලින් මම ගන්නවා මෙන්න මෙහෙට තියෙන ධන. එහෙට ධන දිශාව. මෙහෙට තියෙන ඍණ දිශාව. ඒ කියන්නේ ධන පැත්තට තියෙන සියලුම ප්‍රවේග, විස්ථාපන, ත්වරණ සියල්ලම ධන. ඍණ පැත්තට තියෙන ඒවා ඔක්කොම ඍණ. එහෙමනම් මේ අංශෝ දැන් යන්නේ මේ පැත්තටනේ. එහෙනම් ප්‍රවේගය තියෙන්නේ මේ පැත්තට. ප්‍රවේගය මෙහෙට තියෙනවා නම් මොකද්ද මේ තියෙන්නේ? ඍණ දිශාවට උපරිම ප්‍රවේගයක්. ඍණ දිශාවට උපරිම ප්‍රවේගය. හරිනේ? ඍණ දිශාවට උපරිම ප්‍රවේගයක් කියන එක මාක් කරන්න වෙන විතර t1 මම මෙතන දාන්නේ t1 t2 t3 t4. හරිනේ? ඍණ දිශාවට උපරිම ප්‍රවේගයක් කියන්නේ මොකද්ද? උන්නතන මම ඉදිරි උපරිම ප්‍රවේගය මේක මොකක් හරි අගයක් ඇතිද? ආයි t සමානයි t2 වේලාවෙදි ප්‍රවේගය ආයි බිඳුවයි මෙතන. ප්‍රවේගය බිඳුව. ආයි t සමානයි t3 වේලාවෙ මෙතෙන්දි ප්‍රවේගය ආපහු උපරිමයි. මොන පැත්තද ප්‍රවේගය තියෙන්නේ? දැන් යන්නේ මෙහෙට. අරයට යන්නේ. එහෙනම් ධන දිශාවට තියෙන ප්‍රවේගය ධන ප්‍රවේගය. ධන දිශාවට තියෙන ප්‍රවේගය. ඊට පස්සේ ධන දිශාවට තියෙන ප්‍රවේගය ලැබෙන t සමාන t3 වේලාවෙදි t2 වේලාවෙ හරි මෙතෙන්දි ප්‍රවේගය බිඳුවයි කියලා ගත්තා. t සමාන t3 වේලාවෙදි ප්‍රවේගය අර පැත්තට යන්නේ. ධන දිශාවට තියෙන ප්‍රවේගයක් ධන ප්‍රවේගයක්. එතකොට එන්නේ මෙන්න මෙතන ධන උපරිම ප්‍රවේගයක් මෙන්න මෙතන. මතක තියාගන්න සාමාන්‍යයෙන් මේ ප්‍රස්ථාරණ ලක්ෂණේ ඍණ දිශාවට එනේවා එන්නේ අට පැත්තෙන් කියලා අපි දැනට හිතමු. මොකද ධන දිශාවට එනේවා ධන පැත්තෙන් එන්නේ. මේවා අපි වැඩිදුර විස්තර කරනවා ප්‍රවේග කාල ප්‍රස්ථාර පාඩම. මේක තේරුම් ගන්න හැම කියමු. කරුම මේ හදන්නේ ෆිසික්ස් වලට වුණු ප්‍රස්ථාර ටික පොඩ්ඩක් ගැට ගන්න ඉදිරි කියලා දෙන්න. දැන් ප්ලැග් වලට අපිට මේ අවශ්‍ය නැහැ. දැන් ආයි මෙතෙන්දී මොකද වෙන්නේ? ආයි මෙතෙන්දී ප්‍රවේගයේ බිඳුවයි t සමානයි t4 වලදී. දැන් මෙතන ප්‍රවේග කාලය එන්නේ වක්‍රයක් කර සයින් කර්ව් එක වගේ. මම නිකන් අඳින්නම් පොඩි වෙලාවකට. වක්‍රයක හැඩය එනවාද කියලා බලන්න. ඔයගොල්ලෝ ලස්සනට අඳින්න. මොන වගේ සයින් කර්ව් එකක් එන්නේ? ඇයි මේක මේ සයින් නගයක් මෙහෙම එන්නේ කියේ තේරුම මොකද්ද? ඇයි මේක සරල රේඛා වලින් මෙහෙම ගහන්න බැරිද? ඕමම ගන්න බැරිද? මොකක්ද උගුණ හේතුව? හේතුව මේකයි. තව පොඩ්ඩකින් තව පැහැදිලි වෙනවා. මෙතෙන් නිශ්චලතාවයෙන් පටන්ගෙන මේක මෙතෙන්ට එනකොට ප්‍රවේගය මොකද වෙන්නේ? ටික 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 වැඩි වෙනවා. මොන පැත්තට තියෙන ප්‍රවේගයද වැඩි වෙන්නේ? ඍණ පැත්තට තියෙන ප්‍රවේගය කියන්නේ ඍණ දිශාවට ප්‍රවේගය වැඩි වෙනවා. ආයි මෙතෙන්ද මෙතෙන්ට එනකොට ප්‍රවේගය මොකද වෙන්නේ? ආයි ටික ටික ප්‍රවේගය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ප්‍රවේගය බිඳුවනේ. ප්‍රවේගය එන්නේ ටික 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 ඍණ පැත්තට තියෙන ප්‍රවේගය වැඩි වෙලා ආයි ටික 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 අඩු වෙනවා.
ආයි ධනපැතුරේ තියෙන ප්‍රයෝගයේ වැඩි වෙලා උපරිම වෙනවා. ආයි ඊට පස්සේ ආයි යෝග බිඳුව වෙනවා මේ චරිතය වෙනවා. පැහැදිලි ඇති කියලා. ඒක ප්‍රවේගය මොකක්ද? මේ වක්‍රයක් කියන එකේ තේරුම මොකක්ද? ශීඝ්‍රතාවය, ශීඝ්‍රතාවය. දැන් මෙතනද මෙතන කොට මේ බලන්න මේ මේ බෑවුව මොකද වෙන්නේ ඉන්නේ? ස්ලෝප් එක මොකද මේ මේ බෑවුම අපි බලන්නේ කොහොමද? මේ බෑවුම බලන්න මේ අර ඇඳලා බලන්න අනුක්‍රමණ රේඛා ටික. හරි මෙතන මේ කර්ව් එකක් කියන එකේ තේරුම ශීඝ්‍රතාවයක් කියන එක. පැහැදිලි? අපි ඔය විදිහටම බලමු. මේ කර්ව් එකක් කියන එකේ තේරුම සයින් වක්‍ර කියලා මතක තියාගන්න එපා. දැන් මේක මේ පැත්තට ආවා. පැහැදිලි ඇති කියලා හිතලා. ඒ කියන්නේ ඒකේ ශීඝ්‍රතාවයක් තියෙනවා. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නත් ඕනේ. එතකොට ත්වරණය මොකද වෙන්නේ? ත්වරණය මොකද වෙන්නේ? බලන්න ආරම්භක අවස්ථ මෙතෙන්දි ත්වරණය උපරිමම මෙතෙන්දි ත්වරණය බලමු. ඒ කියන්නේ t සමානයි t1 වෙලා ත්වරණය බිඳුව. කොහේ හරි ඉඳන් ගිහින් ත්වරණය බිඳුව. ඊට පස්සේ t සමානයි t ටෝ වෙලා ආපහු මෙතෙන්දි ත්වරණය උඩරින් යනවා. දැන් කල්පනා කරන්න මෙතෙන්දි ත්වරණය උපරිමයි මොන උපරිම ත්වරණයක්ද තියෙන්නේ? මොන පැත්තටද ත්වරණය තියෙන්නේ? මේ වෙලාවේ ත්වරණය තියෙන්නේ මතක තියාගන්න අංශෝ යන්නේ මෙහෙට. අංශෝ යන්නේ මෙහෙට නම් ත්වරණය තියෙන්නේ කොහෙටද? මෙහෙට. ඒ කියන්නේ මොන දිශාවට ත්වරණයක්ද? ඍණ දිශාවට උපරිම ත්වරණයක් තමයි t සමානයි බිඳුවේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතෙන්දි මෙන්න මේ වගේ තැනකින් ඍණ දිශාවට උපරිම ත්වරණය. ඊට පස්සේ මෙහෙම යනවා. මෙතෙන්දි මොකද වෙන්නේ? දැන් මෙතෙන් ත්වරණය තියෙන මොන පැත්තටද? මෙහෙට. ධන දිශාවට උපරිම ත්වරණයක් තමයි තියෙන්නේ. හරි වෙන ධන දිශාවට උපරිම ත්වරණය. ඊට පස්සේ ආයෙ මෙතෙන්දි මොකද වෙන්නේ? ආයෙ මෙතෙන් ත්වරණය බිඳුවයි. ආයෙ මෙතෙන් ත්වරණය මොකද වෙන්නේ? ආයෙ උපරිම වෙනවා. ආයෙ ඒක මෙතෙන් ත්වරණය තියෙන්නේ මෙහෙ ඍණ දිශාවටයි තියෙන්නේ. මගේ ඍණ දිශාව මෙහෙ, ධන දිශාව අරෙහි. එතකොට මෙතන ඍණ දිශාව මෙහෙ. දැන් බලන්න මේ කර්ව් එක එන්නේ මෙන්න මෙහෙම ත්වරණ කාල වක්‍රය. කර්ව් එක. අර ශීඝ්‍රතාවය තමයි මේ වක්‍රය එන්නේ. බලන්න ඔක ලස්සනට අඳුර දිනලා දින්න. ඒකයි මේකේ තේරුම. දැන් තේරුම් ගන්න මෙන්න මෙහෙම. මම t සමානයි බිඳුව මෙතන ගත්තා. තව කෙනෙක් t සමානයි බිඳුව මෙතන ගත්තොත් මේ වක්‍ර ටික සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒක නිසා මම කඩපාඩම් කරන්න එපා. තේරුම් අරගෙනම කරන්න. විස්ථාපන එක මොකද වෙන්නේ? තමන් විස්ථාපණය කියන්නේ මේ මේ අචල ලක්ෂණ ඉඳන් ඉවතට වැඩපු විස්ථාපණයයි අපි ගන්න. මෙතන දැන් මෙතන තියෙන දේ සිම්පල් a. එතකොට ධන විස්ථාපනයක් තමයි තියෙන්නේ. ආරම්භයේදී විස්ථාපණය උපරිමයි s කියන එකක් මෙන්න මේ හරිය තියෙනවා. ඊට පස්සේ මෙතෙන්ට ඒ කියන්නේ අචල ලක්ෂයකට සාපේක්ෂව විස්ථාපණය වලින් ඕනේ. එතෙන්ට සාපේක්ෂව වලින්. මෙතෙන් විස්ථාපණය බිඳුව වෙනවා. t සමාන බිඳුවයි. මෙතෙන් විස්ථාපණය ආපහු ඍණ a මේ වගේ විදුරක් තමයි එහා පැත්තට පණින්නේ. ඍණ a ආයෙ මෙතන ඊළඟ තැනද බිඳුවයි. ඔන්න බලන්න විස්ථාපන කාල වක්‍රය. අර ශීඝ්‍රතාවය තමයි ඔන්න ඔය වක්‍රයෙන් කියන්නේ. පැහැදිලියද කියලා. ඊළඟට බලමු ශක්තිය. කාලයත් එක්ක කොහොමද ශක්තිය වෙනස් වෙන්නේ කියලා. ශක්තිය වෙනස් වෙනකොට මෙතෙන්දි මොකද වෙන්නේ? විභව ශක්තිය උපරිමයි. පොටෙන්ෂල් එනර්ජි. ඊට පස්සේ මම අර කාලය ටිකම දාගන්නම් මෙතන T1 T1 T2 T3 T4 හරිද? ඒ කාල ටිකම දාගන්න. එතකොට දැන් කොහොම ගත්තට පස්සේ T1 වල T සමාන T1 කියන්නේ මෙන්න මෙතෙන්ද. මෙතෙන්දි මොකද වෙන්නේ? විභව ශක්තිය. එතෙන්දි විභව ශක්තිය බිඳුවයි. ඇයි? එතෙන්දි විභව ශක්තිය තිබ්බ ටික ඔක්කොම චාලක ශක්තිය කරා මෙතෙන්. ඒ කියන්නේ විභව ශක්තියක් නැත බිඳුවයි. ඊළඟට T සමාන T2 වලදී ආපහු මොකද වෙන්නේ? මෙතෙන්දි විභව ශක්තිය ආපහු උපරිමයි. ආපහු උපරිමයි. හරි ප්‍රත්‍යස්ත විත්‍යා විභව ශක්තිය මේ ගබඩා වෙන ආයෙ මෙතෙන් චාලක ශක්තිය උපරිමයි විභව ශක්තිය බිඳුවයි ආයෙ මෙතෙන් මොකද වෙන්නේ ආයෙ විභව ශක්තිය උපරිමයි මම බලන්නේ විභව ශක්තිය ප්‍රස්ථාන ඒත් සයින් කර්ව් එක මේ සයින් හැඩමේ වලට එන්නේ ඉස්සරහට තේරේ විභව ශක්තිය මේ ගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා ඒ නිසා තමයි මෙහෙම මෙතන කයින්ටික් එනර්ජි එක මොකද වෙන්නේ කේ ආරම්භයේදී මෙතන විභව ශක්තිය උපරිමයි කියන්නේ චාලක ශක්තිය බිඳුවයි ඇයි ඒ දෙක මාරු වෙමින් යන ශක්තිය සංසිද්ධිය හදාගන්න එක මෙතෙන්දි බිඳුවයි කියන්නේ චාලක ශක්තිය උපරිමයි විභව ශක්තිය ඔක්කොම චාලක ශක්තිය කරා මෙතන තියෙච්ච මෙතෙන්දි විභව ශක්තිය ඔක්කොම මෙතෙන් චාලක ශක්තිය කරා එහෙම මෙහෙම මේ දෙන්නා මාරු වෙවි තමයි හදාගෙන යන්නේ පැහැදිලි ඇති කියලා හිතමු එතකොට තේරුම් ගන්න මේ ෆිසික්ස් වලට ඕන ටිකක් තමයි කිව්වේ ප්‍රස්ථාර කටපාඩම් කරන්න එපා එවෙලට සුදුසු දිශාවත් එක්ක හරියට කාලය පටන් ගන්න තැනත් එක්ක මේ පටන් ගන්න තැන වෙනස් වුණාම මේවා එහාට මෙහාට පණිනවා. අපි දැන් ආයි ඇප්ලයිඩ් ටිකට ඕන ටිකට යමු. මේ ටික කිව්වේ ෆිසික්ස් වලට ඕන වෙයි කියලා හිතලා කටපාඩම් කරන්න එපා.
මම ඊළඟට කරන්නේ මෙන්න මේ අංශ වැඩි පටන් ගත්තේ මෙතන ඊළඟ again ආරම්භයේ අංශෙ හිටියේ මෙතන. එතෙන්දි නිශ්චලතාවයේ තියලා අතරේට පස්සේ එයා මෙන්න මේ අතරේ මෙන්න මේ අතරේ මෙන්න මේ අතරේ එන ගමන් අතරමැද තැනකදී අංශෝ දිහා පොඩ්ඩක් බලන්න හදන්න මෙයාට මොකද වෙන්නේ කියලා බලන්න. ඒ කියන්නේ අපි දන්නවා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර මම කැපිටල් A කියලා ගන්නම් සිම්පල් A කියලා ගන්න එපා. කැපිටල් A කියලා ගන්න. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර කැපිටල් A. එතකොට මෙන්න මේ සාධාරණ පිළිවක් මේ එන ගමනේ මේ පැත්තට එන ගමන් අංශුවේ සාධාරණ පිළිවක් මෙතන අල්ලගත්තා. මේ සාධාරණ පිළිවකට මම ගන්නවා මෙතන ඉඳන් තියෙන දුර x. x ඉතින් දැන් තියෙන දුර x. එහෙම වුණොත් දැන් මේ x තියෙන අවස්ථාව x කියලා මාක් කරගත්තොත් අපි දන්නවා අපි නිව්ටන් නියම පාඩම ඉගෙන ගන්නවා විස්ථාපනයක් නම් ඊළඟ මොහොතේ ඒක කාලය විශ්ෙන් අවකලනය කරගම මේක ප්‍රවේගය වෙනවා. අයි කාලය විශ්ෙන් දෙපාරක් අවකලනය කරගම මේක ත්වරණය වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මම මේ අවස්ථාවේ තන්තුවේ ආතතිය දාගන්න t dash. දැන් උදාහරණයක් පොඩි දෙයක් කරන්න. චලනය වෙන වස්තුවක් ඒකාකාර ත්වරණයක් නෙවෙයි දෙන ත්වරණය දැනින් දැනට වෙනස් වෙනවා. ඒකාකාර ත්වරණයක් නම් චලිත සමීකරණ දාන්න පුළුවන්. ඒ චලිත සමීකරණ දාන්න බෑ. මෙතන ත්වරණය නෙවෙයි මෙතන ත්වරණය. ප්‍රවේග සියලුම දේවල් වෙනස් වෙනවා. t හොයාගන්න පුළුවන්. අපි දන්නවා f සමානයි kx. ධ්‍රුණීයතේ සහ විතතිය අතර සම්බන්ධතාවය. දුන්නේ ස්වභාවික දිග මෙතන මෙතනේ නිශ්චලතාවය හිටියේ මෙන්න මේ දුර. මේක. එහෙමනම් මෙතන දුන්නේ ආතතිය කියන්නේ මෙන්න මේ t dash කෙනෙක් ගන්න පුළුවන්. දුන්න මත ඇතිවන බලය මොකද්ද? දුනු නියතයේ කේම කියලා හිතන්න. x කියන්නේ දුන්න ඇදුණු දිග හරිය. ඇදුණු දිග x. හරිද? දැන් මම කරන්නේ මෙන්න මේ අංශුවට f සමාන m දාන්න හදන්නේ. මම නිව්ටන් නියම පාඩමේදී කිව්වා අපි f සමාන m දානකොට දාන්නේ මතක තියාගන්න විස්ථාපනයේ දිශාව. ඒ කියන්නේ ත්වරණයේ දිශාව. විස්ථාපනයේ දිශාවමයි ත්වරණයේ දිශාව. ත්වරණයේ දිශාවට f සමාන m දාන්න. ත්වරණයේ තියෙන්නේ අපි මාර්ක් කරන්න තියෙන අර පැති. විස්ථාපනයේ කියන ත්වරණයත් තියෙන. එහෙනම් එහෙට f සමාන m දානකොට අංශු මත තියෙන අසන්තුලන බල එකමයි. මේ මේක තම බල තියෙන අංශුවේ බර මෙහෙට ඇති ප්‍රතික්‍රියා මෙතන ඇති. ඒක වැඩක් නැහැ. චලිත දිශාවට ලම්බකයි. බලපෑමක් නැහැ. මේක අරහෙට තැරුවාට පස්සේ ඍණ t dash සමානයි අංශ ස්කන්ධයේ m කියලා ගන්න. එම් අංශ ත්වරණයේ x ඩබල් ඩොට් t dash කියන්නේ මොකද්ද? kx සමානයි m x ඩබල් ඩොට්. දැන් මෙතන x ඩබල් ඩොට් මම උක්ත කරොත් මේක බෙදෙනවා ඍණ k බෙදීමෙන් x. මම මෙන්න මේ අතින් අකුරක් දාගනවා. ඔයා ගැන වැඩි හිතන්න එපා. තව ඊළඟ වීඩියෝ එකේ පැහැදිලි කරනවා මොකද්ද මේ කියන්නේ කියලා. මම ගන්නවා k බෙදීමෙන් සමානයි k බෙදීමෙන් කියන්නේ මූල ඔමෙගා. එහෙමනම් ඔමෙගා කියන්නේ sorry ඔමෙගා සමානයි k බෙදීමෙන් m ගේ මූලය. එහෙමනම් ඔමෙගා වර්ගය කියන්නේ මොකක්ද? k බෙදීමෙන්. එහෙමනම් මට මෙතන මේ k කියන්නේ කවුද? දුන්නට අදාළ නියතයක් දුනු නියතයක්. m කියන්නේ මොකද්ද? අංශුවේ ස්කන්ධය. ඒකත් නියත. නියත දෙකක් බෙදුවාම තියෙන නියතයක්. එතකොට ඔමෙගා කියන්නේ නියතයක්. නියතයක්. ඔක් ගන්න පුළුවන්. එහෙනම් මට මෙතන ලස්සන්ට මේක හදන්න පුළුවන් නේද? ඔමෙගා වර්ග x. මේකට කියනවා සාචේ චලිත සමීකරණය. සාචේ චලිත සමීකරණය. මේක එන්න පුළුවන් ආකාර විදි ගොඩක් තියෙනවා. මේක මේ ආකාරයෙන් එන්න පුළුවන්. තව ඉස්සරහට පැහැදිලි කරන්න. අද පළවෙනි දවසේ නිසා. දැන් මේ එන්නේ මොකද්ද? x double dot නොයි x අතර සම්බන්ධයක්. x double dot කියන්නේ මොකද්ද? ත්වරණය. ත්වරණය. x කියන්නේ මොකද්ද? x කියන්නේ විස්ථාපනය. හරි. විස්ථාපනය සහ ත්වරණය අතර සම්බන්ධතාවයක් කියන්නේ. මේක තමයි කලින් අර සාච අර්ධ දක්වන්න ගත්තේ. සාච අර්ධ දක්වනකොට මෙන්න මේ ලස්සන වචන දෙකක් තියෙනවා බලන්න. අචල ලක්ෂයක් දෙසට යොමු වූ අචල ලක්ෂයක් සාහජයක් අර්ථ දක්වලා තියෙන්නේ. අචල ලක්ෂයක් දෙසට යොමු වූ සහ එම ලක්ෂයේ සිට ඇති දුරට සමානුපාතික. දුරට සමානුපාතික. සමානුපාතික. ත්වරණයක් සහිතව සිදුවන චලිතයක්. ත්වරණයක් සහිතව සිදුවන චලිතයක් සාහජයක් ලෙස හැඳින්වේ. කියන්නේ අචර ලක්ෂයක් දෙසට යොමු බලමු හරිද කියලා. මේ බලන්න
මේ අවස්ථාවේ ත්වරණේ තියෙන මොන පැත්තද? x ත්වරණේ තියෙන අර පැත්තට. නමුත් ඍණ x ඩබල් දැන් මේ ඍණ මේ පැත්තට ඍණ x ඩබල් ඩොට් q ත්වරණේ එතකොට දිශා මාර්ග දැන් අර පැත්තට තියෙන ත්වරණයක් මේ පැත්තට හරවන්න ඕන නම් මොකද කරන්නේ? ඍණෙන් ගුණ කරාම හරිනේ. ඍණ x ඩබල් ඩොට් q වම ත්වරණේ තියෙන එතකොට මේ පැත්තට හැරෙනවා. කවුද අචල ලක්ෂය? මෙන්න මේ අචල ලක්ෂය. ඒ අචල ලක්ෂය කියන්නේ මොකද්ද? මම දෝල් මේ අවලම්බට්ටෙක් ඇන්දොත් යාගෙත් මෙන්න මේ සමතුලිතතාව පිටු. මෙතන තියලා තමයි ඇත්තරින්නේ. මේක හරහාන යන්නේ. ඒක අචල ලක්ෂය මෙන්න මේ අචල ලක්ෂයක් දෙසට යමු. බලමුකෝ හැම අවස්ථාවෙම එහෙමද කියලා. දැන් x ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග x නේ. දෙසට යමු සහ අංශු දෙසට යමු සහ එම ලක්ෂයේ සිට ඇති දුරට සමානුපාතික. හරි නේද? මේ දුර x නම් දුරට සමානුපාතිකයි ත්වරණය. දුර x නම් දුරට සමානුපාතිකයි ත්වරණය. තව එහයින් තිබ්බනම් දුර මේ හරියෙන් තිබ්බනම් ඒ දුරට සමානුපාතිකයි ත්වරණය. දුර මේ හරියෙන් තිබ්බනම් මේ දුරට සමානුපාතිකයි ත්වරණය. දුරට හැමදෙස්සම ත්වරණය සමානුපාතිකයි. ඇයි x නම් x ඩබල් ඩොට්. දුර සමානුපාතික ත්වරණයක් සහිතව සිදුර චලිතය. දැන් මේ ත්වරණයේ හැමදෙස්සම දිශාව මොකද්ද? මෙන්න මේ අචල ලක්ෂය බලන්න මෙතන මේ වෙලාවේ ත්වරණයේ දිශාව මොකද්ද? මෙයා යන්නේ අර පැත්තට. ත්වරණයේ දිශාවෙත් මෙහෙට. මේ වෙලාවේ ත්වරණයේ අර පැත්තට මාක් කරාට ත්වරණයේ දිශාව කොහෙද මෙහෙට? මේ ඕනම තැනක බලන්න මේ චලිතයේ මොනම හැම වෙලාවකවත් ත්වරණයේ දිශාව තියෙන්නේ. මෙන්න මේ අචල ලක්ෂයක් දෙසට යොමු වෙලා මෙන්න මේ සමතුලිතතාව පිහිටුමු දෙසට ත්වරණය යොමු වෙලා තියෙන ත්වරණයේ දිශාව ඒක. බලන්න වචන දෙකේ තියෙනව. අචල ලක්ෂයක් දෙසට මෙන්න මේ අචල ලක්ෂයක් දෙසට යොමු වූ සහ එම ලක්ෂයේ සිට ඇති දුරට දුරට සමානුපාතිකයි. x කියන්නේ අපි සාධාරණ පිහිටුමක් ගත්තේ. ඒ සාධාරණ පිහිටුමට සමානුපාතිකයි ත්වරණයේ විශාලත්වය x ඩබල් ඩොට්. ත්වරණයේ විශාලත්වයයි දිශාවයි අතර තියෙන සම්බන්ධයක් තමයි සාක්ෂි අර්ධක වේ මෙන්න මේ ත්වරණ සමීකරණය. ත්වරණ අචල ලක්ෂයක් දෙසට යොමු වූ සහ එම අචල ලක්ෂයේ සිට ඇති දුරට. දැන් තේරෙනවද මේ ඍණ කිව්වේ ඇයි කියලා? ඇයි මේ ඍණ උනේ? අපි මෙතන x මාක් කරගත්තේ අර පැත්තට. එයා කියනවා නෑ නෑ එහෙට නෙවෙයි ත්වරණය තියෙන්නුනේ මෙහෙට අචල ලක්ෂයේ දෙසට ත්වරණයේ දිශාව හරව ගන්න. සාචාර දක්වේ මෙන්න මේ ත්වරණ සමීකරණය. අපි සරල අනුවර්තී චලිතයක සමීකරණය කියන්නේ සාචාරයක සමීකරණය කියන්නේ මේක. මේක ඇත්තටම ත්වරණය සහ විස්ථාපනය අතර සම්බන්ධතාවය. දුරට සමානුපාතිකයි ත්වරණයේ විශාලත්වය. දිශාව මේ කේන්ද්‍රයේ මේ කියන්නේ සමතුලිත මේ අචල ලක්ෂයේ දෙසට යොමු වෙලා තියෙනවා. දිශාවයි ස්ථාපනය අතර සම්බන්ධතාවයක් ඍණෙන් කරන්නේ මාරු කරන එක. ඕනම අවස්ථාවක බලන්නේ අචල ලක්ෂයේ දෙසට යොමු වෙලා තියෙනවා. පැහැදිලි ඇති කියලා හිතනවා. දැන් මේ ගත්තේ මේ චලිතයේ ඕනම සාධාරණ අවස්ථාවක මෙතන තියෙනකොට මේ හරි මෙතන 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 ඕනම අවස්ථාවක තරණේ. දැන් හිතන්න කෙනෙක්ට ඕන මං මේක මේ මකන්න ඕනේ දින විදිහ කරමු. මෙතනදි තරණේ මොන මෙතන මම දාගන්න කැපිටල් ඒ කියලා ඒවලදි තරණේ වුණනම් මොකද කරන්නේ? x ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග. මේ වෙලාවේ x ට a දානකට මේ වෙලාවේ x ට කැපිටල් a. ඒකට ඔමේගා වර්ග x ට a දැම්මකම කැපිටල් a. x ඩබල් ඩොට් කියන්නේ ඍණ ඔමේගා වර්ගය. ඒ කියන්නේ ඍණ ඔමේගා වර්ගය කියන්නේ මෙතෙන් ත්වරණය කොහෙද තියෙන්නේ? අර පැත්තට ඍණ ඔමේගා වර්ගය. එහෙනම් ඒ කියනවා මෙහෙට මොකද වෙන්නේ? මේ සයිඩ් එකට ධන ඔමේගා වර්ගය. මෙතෙන් ත්වරණය වුණනම් ඒ කියන්නේ මෙන්න මේ අචල පිහිටුමේදී ත්වරණය වුණනම් මොකද කරන්න තියෙන්නේ? මේ වෙලාවේ x කියන මෙතන x1 x සමානයි බිඳුවයි x සමානයි බිඳුවයි x සමානයි බිඳුවේ ත්වරණය මොකද්ද? x ඩබල් ඩොට් සමානයි මෙතන බිඳුව දාගම බිඳුවයි. හරිනේ? ඒක තියෙන එකක් තියෙනවා කේන්ද්‍රයේදී x ඩබල් ඩොට් සමාන ත්වරණය බිඳුවයි. හරි? ත්වරණය බිඳුවයි. සාධාරණ සමීකරණයක් ඕනම තැනක ත්වරණය වට ගන්න පුළුවන්. දැන් ඔන්න ත්වරණයට සාධාරණ සමීකරණයක් ගත්තා. සාචය ඔප්පු කරෙත් මේකේ. මම මේ ඔබට තාම කියලා දෙන්නේ ඇප්ලයිඩ් නෙවෙයි මතක තියාගන්න. applied නෙවෙයි. හරිද? applied නෙවෙයි. තාම මේ කියලා දෙන්නේ physics. තාම applied ගැන චුට්ටක්වත් කතා කරේ නැහැ. ලබන ඊළඟ වීඩියෝ එකේ තමයි applied ගැන කතා කරන්නේ. මේවා ගැන අවබෝධය තියෙනවා. දැන් මේ ත්වරණය ගැන සාධාරණ සමීකරණයක් ගත්තද? අපි ඊළඟ try එකක් දාමු. ප්‍රවේගය ගැනත් සාධාරණ සමීකරණයක් ගන්න. දැන් මං හදන්නේ නෙමෙයි x dot x dot නේ ප්‍රවේගය කියන්නේ. මෙන්න මේ ප්‍රවේගයට සාධාරණ සමීකරණයක් ගන්න. අපි දන්නවා ත්වරණයක් වෙනස් වෙන තැන නියත ත්වරණයක් නැති තැනක නියත ත්වරණයක් තියෙනවා චලිත සමීකරණය දැම ප්‍රවේගය හුවා. එහෙම නැත්නම් ප්‍රවේගයේ සමීකරණයක් ගන්න පුළුවන් එකම එක දෙයක් තියෙනවා. ඒ ආන්තරික ශක්ති සංස්ථಿತಿ නියමය. ශක්ති සංස්ථಿತಿ නියමය.
ඉතින් මේ ප්‍රවේගය හොයන්න ඕන අපි ඒත් මොකද කරන්න ඕන ශක්ති සංසිඳි නියමය දාන්න ඕන කොතෙන්ට කොතෙන්ට මෙතෙන්ට සහ මෙතෙන්ට ශක්ති සංසිඳි නියමය දැම්ම නම් හරි A සහ B දාමු කැපිටල් A සහ B ශක්ති සංසිඳි නියමය දාමු B වලදී උදව් කරන්න B වලදී චාලක ශක්තිය මොකක්ද දෙන්නේ අංශ ස්කන්ධයෙන් භාගයයි m x dot වර්ග උන චාලක ශක්තිය ඒ ප්‍රවේගය x dot නේ මෙතන මෙතෙන් තියෙන විස්ථාපන x නම් x dot ප්‍රවේගය ඊට පස්සේ මෙතෙන්දි විභව ශක්තියක් තියෙනවා නෑ ඒක මට්ටමේ යන්නේ විභව ශක්තිය එකයි ඊළඟට මෙතෙන් තව එක ශක්තියක් තියෙනවා මේ 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 ප්‍රත්‍යස්තන් තුන ගණන් වල ඉච්චරද මොකද ප්‍රත්‍යස්ත වික්‍රියා විභව ශක්තිය අපි දන්නවා f සමානයි kx කියලා සමීකරණයක් තියෙනවා ඒ තන්දේ ඒකෙත් මේ මොකද ඇදෙන තන්තුවක ආතතියට මේ අප්ලයිඩ් දෙන ෆිසික්ස් නට ඇදෙන තන්තුවක ගබඩා වෙන ශක්තිය කියන එක අපිට ගන්න පුළුවන් භාගයයි kx වර්ගය ඇදුණු දිගේ වර්ගය මෙතෙන්දි ශක්තිය හරම මොකද්ද ප්ලස් භාගයයි දුණු නියතේ kx වර්ගය මෙතෙන්දි ශක්තිය දෙකම හරි තවත් නැහැ එහා පැත්තේ මෙතෙන්දි ශක්තිය සමාන කරමු මෙතෙන්දි ප්‍රවේගයක් නැහැ ශ්‍රණික නිසලතාවයක් මේ ස්ථානවලදී ශ්‍රණික නිසලතාවයක් තියෙන්නේ එතකොට බිඳුවයි මේ මෙතෙන් තියෙනවා ප්‍රත්‍යස්ත වික්‍රියා විභව ශක්තියක් නම් තියෙනවා භාගයයි k කොට x කියන්නේ මේ වෙලාවේ x කියන්නේ කොච්චරද a භාගයයි k වර්ගය සුළු කරලා x ඩොට් වර්ගයේ උත්තරම් බලන්න මොකක්ද දෙන්නේ කියලා සුළු කරොත් k වර්ගය ඍණ kx වර්ගය මෙතනින් එනවා x ඩොට් වර්ගයේ සමානයි k එකක් කෙලෙල ගත්තොත් m ගෙන් බෙදෙනවා a වර්ගය ඍණ x වර්ගය හරි කොහොම කරලා x ඩොට් මම ගන්නවා ධන හෝ ඍණ එනවා k බෙදීම m ගේ මූලය a වර්ගය ඍණ x වර්ගය වර්ගමූලය අපි දන්නවා k බෙදීම m කියන්නේ අපි කලින් ගත්තා k බෙදීම m කියන්නේ ඔමේගා වර්ග අපි කලින් ගත්තා කේ බෙදීමෙම් කියන්නේ මොකද්ද? ඔමේගා වර්ග. එහෙනම් කේ බෙදීමෙම්ගේ මූලය කියන්නේ මොකද්ද? ඔමේගා වර්ගයේ වර්ගමූලය කියන්නේ ඔමේගා. ඒ කියන්නේ මෙතන දාන්න පුළුවන් ධන හෝ ඍණ ඔමේගා a වර්ගය ඍණ x වර්ගයේ වර්ගමූලය. මොන මේ අවස්ථාව වෙනවා මතක තියාගන්න බොහොම වැදගත් සමීකරණයක්. සාචයක ඕනෑම අවස්ථාවක ඕනෑම තැනකදී ප්‍රවේගය ගන්න සමීකරණ මෙයා ඇප්ලයිඩ් වලට මතක තියාගන්න එපා වැඩක් නැහැ මොකද ෆිසික්ස් වලට මෙවත් ඕන වෙනවා හරි මේ තැන් ඕන වෙන තැන් තියෙනවා එතකොට ඒක මතක් කරන්න ඕන අපෝ x. ඕනෑම තැනක සාධාරණ තැනක ප්‍රවේගය ඕන බලන්න ඇත්තද කියලා මම කියවන්නේ මෙතෙන්දි ප්‍රවේගය මේ බිඳුව වෙනවා කියලා ඕන බලන්න මෙතෙන්දි ප්‍රවේගය මෙතෙන්දි x කියේද එහෙනම් මේ වෙලාවේ x මෙතන තියෙනකොට x සමාන a x සමානයි කැපිටල් A විට කැපිටල් x. මොකද්ද ධන හෝ ඍණ ඔමේගා මෙතන x නේ දාපු ගමන් මෙතන බිඳුවයි බිඳුවයි එතකොට එනවා x ඩොට් සමානයි බිඳුවයි ධන හෝ ඍණ කියලා දෙපැත්ත දෙපැත්තක් එන්නේ ඇයි ඇයි මෙයාගෙම කොපි පේස්ට් එක තමයි මේ පැත්තේ තියෙන්නේ මේ දෙපැත්තට සම්මිතිකයි මේ දෙපැත්තට සම්මිතිකයි කියන එක තේරුම් ගන්න මෙන්න මෙහෙම දැන් මේ අර දෝලන බට්ටකින් ගන්න මේ දෝලන බට්ටා මෙතෙන්ට අදලා අතර ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට මෙහෙම මෙහෙම කොහොම එනවනේ එක දෝලනයක් කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ආවිල මෙතන ඉඳන් මෙතෙන්ට ආවිල ආයෙ මෙතෙන්ට වෙන්න කාලය. ඒ යන්න ගතවල කාලයෙන් මෙන්න මේ කාලය කියන්නේ හරියටම 4න් 1යි. මෙතන ඉඳන් මේ රවුමක් ගහලා ඉන්න කාලය T නම් මෙතන ඉඳන් මෙතෙන්ට ඉන්න 4න් 1යි. ආයෙ මේකට 4න් 1යි. 4න් 1යි. සමාන කාල ප්‍රාන්තර තමයි යන්නේ මේවා යන්නේ. ඇයි එකම චලිතයක්. සහ ඊට පස්සේ මතක තියාගන්න මෙයාගේම කොපි එක තමයි මේ පැත්තේ තියෙන්නේ. ඒ කියන්නේ සුදුසු ධන දිශාව මෙහෙලන් එයාගේ ඍණ පැත්ත මේ. මේකයි මෙතන ධන හෝ ඍණ කියලා දෙපැත්තට මෙන්න බලම් ප්‍රවේග. හරිද? මං කියවේ කාරණේ මේ තැන් වලදී ප්‍රවේග බිඳුවයි ඊට පස්සේ මං ආයෙ කිව්වා මෙන්න මේ කේන්ද්‍රයේදී ප්‍රවේග උපරිමයි කියලා කොහොමද ඒක ඔප්පු කරන්නේ කේන්ද්‍රයේදී මොකද්ද ලක්ෂණය x බිඳුවයි x සමානයි බිඳුව විට x ඩොට් මොකද එන්නේ ධන හෝ ඍණ ඔමේගා x ට බිඳුව දාපු ගමන් මෙතන a වර්ගයේ වර්ගමූලයේ a වර්ගයේ වර්ගමූලයේ කියන්නේ a ධන හෝ ඍණ ඔමේගායි උපරිම ප්‍රවේගය ධන හෝ ඍණ ඔමේගායි ඒ කියන්නේ මෙයා මේ පැත්තට මේ පැත්තට දිශා දෙකකට යනවනේ මේ පැත්තට යනවා නම් ධන මේ පැත්තට යනවා නම් මොකද වෙන්නේ ඍණ අන්නේ දිශා දෙපැත්තට ප්‍රවේගයේ දිශාව තමයි ධන හෝ ඍණ වලින් පෙන්වන්නේ ඇයි මෙතන පාස් කරගෙන එකපාරක් මේ පැත්තට යනවා මෙතන පාස් කරගෙන එකපාරක් අනිත් පැත්තට යනවා එකපාරක් ධන අනිත් පැත්ත ඍණ පැහැදිලිද
දනහෝරින කියලා උත්තර දෙකක් එන්නේ ඒ චලිත දෙකට. මොකද මෙයා එක ගමනක් මෙහෙනවා, අනිත් ගමන මෙහෙනවා. කාලයන් අතර සමානයි, මෙහෙම මෙහෙම. ආයි එන ගමනට කාලයන් දෙකයි, යන ගමනට කාලයන් දෙකයි. මේ තියෙන්නේ සරල ෆිසික්ස්. මේක තව චුට්ටක්ම කියලා දෙන්නම්. අපි මේ ඇප්ලයිඩ් වලටත් මේ දන මොන අපි ඊළඟ වීඩියෝ එකෙන් තමයි ඇප්ලයිඩ් ගැන වැඩිපුර කතා කරන්නේ. දැන් මේ සාජවල මෙන්න මෙහෙම වචන ටිකක් තියෙනවා. කේන්ද්‍රය, කේන්ද්‍රය, විස්තරය. මේවා තව ඊළඟ වීඩියෝ එකේ තව පැහැදිලි කරනවා. ඊළඟට දෝලන කාලාවර්තය. හරිද? කේන්ද්‍රය කියන්නේ මොකද්ද? කේන්ද්‍රයේදී ලක්ෂණය මතක තියාගන්න. x double dot සමාන බිංදුව. x double dot සමාන මේකනම් කේන්ද්‍රය මෙතන. ඒ ඉතරනේ බිංදුව මෙතන. විස්තරය කියන්නේ මොකද්ද? විස්තරය කියන්නේ මතක තියාගන්න. කේන්ද්‍රයේ අන්ත ලක්ෂ්‍ය අතර දුර. කේන්ද්‍රයේ සහ අන්ත ලක්ෂ්‍ය අතර දුර. දැන් මේක එක අන්ත ලක්ෂයක් කියන මෙන්න මේව අන්ත ලක්ෂය. අන්ත ලක්ෂයක විශේෂ ලක්ෂණය මතක තියාගන්න. අන්ත ලක්ෂයකදී නම් ප්‍රවේගයේ බිංදුව වෙනවා. මෙතන බිංදුව, මෙතන බිංදුව. මේ තැන් දෙක අන්ත ලක්ෂය. අන්ත ලක්ෂයයි කේන්ද්‍රය අතර දුර මේ දුර. ඒ දුර මම දාගත්ත කැපිටල් A. මේක හැටියට නම් කැපිටල් A තමයි විස්තරය. කේන්ද්‍රය සහ අන්ත ලක්ෂයක් අතර දුර. දෝලන කාලාවර්තය කියන්නේ එක දෝලනයක් යන්න ගත වෙන කාලය. කියන්නේ දැන් මෙහෙම පටන් ගත්තොත් මෙතනින් පටන්ගෙන මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම ගිහින් ආයෙ මෙතෙන්ට ඇවිල්ලා ඔතෙන්ට වෙන කාලය. හරි, තව ඉස්සරහට ඔය තව පැහැදිලි කරන්න තියෙනවා. ඊළඟට විශේෂම දෙයක් තියෙනවා. මේ හැම සාචයකට අනුරූප වෘත චලිතයක් තියෙනවා. අනිතරින් තමයි අපි ඇප්ලයිඩ් වලට යන්නේ. මේ හැම සාචයකට අනුරූප වෘත චලිතයක් තියෙනවා. අපි ඒක කතා කරන්නේ ඊළඟ වීඩියෝ එකේ. තව මේක තව චුට්ටක් තියෙනවා ඉගෙන ගන්න. මේ දැන් තව ප්‍රස්තාර දෙක තුනක් තියෙනවා නේද? මොකක්ද? එක මේ x double dot එක, x double dot එක විස්තරය විස්ථාපණය අඳින්න කිව්වොත්, විස්ථාපණයත් එක්ක ත්වරණය අඳින්න කිව්වොත්, s එක a අඳින්න කිව්වොත්, s දායිශික a අඳින්න කිව්වොත් මේ තියෙන විස්ථාපණය මේක සම්බන්ධතාවය මොකද? x double dot සමාන ඍණ ඔමේගා වර්ග x. ඒ කියන්නේ මේක හරියට මොකද්ද? y සමානයි ඍණ mx. y සමානයි ඍණ mx කියන්නේ මූල අක්ෂය හරහා යන සරල රේඛාව. මේක තමයි x double dot සහ විස්ථාපණය සහ ත්වරණය අතර සම්බන්ධය. තව එකක් අහන්න පුළුවන්. විස්ථාපණය සහ ප්‍රවේගය අතර සම්බන්ධය. විස්ථාපණය සහ ප්‍රවේගය අතර සම්බන්ධය. විස්ථාපණය සහ ප්‍රවේගය අතර සම්බන්ධය. අපිට එක ගන්න පුළුවන්. විස්ථාපණය x නැත්නම් s, ප්‍රවේගය අපිගම x dot එහෙම නැත්නම් v එක ගහගත්තු. හිතන්න විස්ථාපණය බිංදුව වෙන වෙලාව, x සමානයි බිංදුව වෙන වෙලාව, ප්‍රවේගය උපරිම ධන හෝ ඍණ ඔමේගා a, ධන හෝ ඍණ ඔමේගා a. විස්ථාපණය උපරිම වෙන වෙලාව, ඒ කියන්නේ විස්ථා සෝරි මේ x සමානයි බිංදුව නම් ධන හෝ ඍණ ඔමේගා a, මෙන්න ධන ඔමේගා a, මේ ඍණ ඔමේගා a. එතකොට මේ x සමානයි a නම් මං හිතන x සමානයි ධන a නම් මෙතන ඍණ a නම් මෙතන x සමානයි ධන a වෙලාවේ ඒත් එනවා බිඳුවයි මෙතන. ඇයි x සමානයි ඍණ a වෙන්නත් පුළුවන්නේ? ඇයි විස්තර විස්ථාපණය කියන්නේ දෙපැත්තටම යන්න පුළුවන් මේ දෙපැත්ත. එතකොට මේ දෙපැත්තට. එතකොට මෙන්න මේ වගේ ප්‍රවේගය මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. ඔන්න වගේ කර්ව් එක. වක්‍රයක්. හරිද? ප්‍රවේගය. දැන් මේක වෙනස් වෙන්නේ කොහොමද? මෙතෙන්දි ප්‍රවේගය සරි විස්ථාපණයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙනවා. විස්ථාපණය මෙතෙන් ඉස්සෙල්ලා විස්ථාපණය උපරිමයි මෙතන. ඊට පස්සේ විස්ථාපණය උපරිමයි ඊළඟට මෙතෙන්ට එනකොට මොකද වෙන්නේ? විස්ථාපණයත් එක්ක ප්‍රවේගය. සරි විස්ථාපණය මෙතෙන්දි මේ a ඒ වෙලාවේ ප්‍රවේගය බිඳුවයි. ඔහොම මෙතෙන්ට එනවා. ඊට පස්සේ එතනින් මෙහෙට එනවා. මෙන්න මෙහෙම තමයි. ප්‍රවේග කාල වක්‍රයක් එන්නේ. ඊට පස්සේ මතක තියාගන්න ශක්තිය කොහොමද වෙනස් වෙන්නේ? ශක්තිය මේ සියලුම දේවල් මෙන්න මේ වර්ගමූලෙත් එක මෙන්න මේ සමීකරණයට අනුව තමයි ඒක මට හැදුනේ. ඒක කිව්වොත් සරි මට ඒක කියන්න බැරි වුණා කලින් වගේ. මෙහෙම ගන්න අපිට ආවේ. මෙහෙම. එතකොට මෙන්නේ. මේක මේ මේක තමයි x dot නේ. y සමානයි අර වර්ගමූල වගේ ශ්‍රිතයක් එන්නේ. අන්නේ ශ්‍රිතේ ආකාරය තමයි මේක එන්නේ පරාවලයක් වගේ. පැහැදිලිනේ? එක ගැන හිතන්න එපා. ඒක ඔන්නෝම මතක තියාගන්න. ෆිසික්ස් වලට ඕනේ මේ ශක්තිය වෙනස් වෙන්නේ කොහොමද? ශක්තිය වෙනස් වෙන්නේ කොහොමද? විස්ථාපනයත් එක්ක. කාලයත් එක්ක නෙවෙයි විස්ථාපනයත් එක්ක. x එක්ක e.
කොමදිනාසි බලමුකෝ මෙතෙන්දි මොකද වෙන්නේ මෙතෙන්දි විභව ශක්තිය උපරිමයි ඒ කියන්නේ x සමානයි ඒ වෙලාවේ මම හිතනවා ඒ දෙන්නේ දාගන්න බැරි ඉන්න ඒ ධනයි x සමානයි මෙතන ඒ වෙලාවේ විභව ශක්තිය උපරිමයි ඔන්න උපරිමයි හරිද එතකොට ආපහු මේ මෙතෙන්දි විභව ශක්තිය මොකද වෙන්නේ බිඳු වෙනවා ඊළඟට අය මෙතෙන්දි විභව ශක්තිය මොකද වෙන්නේ ආය උපරිම වෙනවා අයත් මොකද ඍණ ඒ වලදී විභව මෙතන ධනයි මේ පැත්තේ ධන දිශාව ඍණ දිශාව ආය විභව ශක්තිය උපරිම දැන් තේරෙනවා විභව ශක්තිය කියන්නේ වක්‍රයක් එන්නේ මෙහෙම නේද විස්ථාපනයත් එක්ක විභව ශක්තිය වෙනස් වෙනවා විස්ථාපනයත් එක්ක විභව ශක්තිය ඊට පස්සේ ඊළඟට විස්ථාපනයත් එක්ක චාලක ශක්තිය වෙනස් වෙන්නේ කොහොමද x සමාන a වෙලාවෙ මෙන්න මෙතන චාලක ශක්තිය බිඳුවයි ප්‍රවේගයේ බිඳුවයි x සමාන බිඳුව වෙනවා මෙතෙන්දී කේන්ද්‍රය හරහා යනකොට චාලක ශක්තිය උපරිමයි ආයි මෙතෙන්දී බිඳුවයි බලන්න මෙන්න මෙහෙම එක මේ තාම ෆිසික්ස් කතා කරන්නේ එතකොට මේ වක්‍ර දෙකම එකතුනාට පස්සේ සුළුනාට පස්සේ අපිට තේරෙනවා මේ පද්ධතියම ගත්තට පස්සේ මුළු ශක්තිය නියතයක් ටෝටල් එනර්ජි කියන එක මේකෙන් එන්නේ පැහැදිලිද මුළු ශක්තිය නියතය මේ කරේ සර්ව හැදින්වීමක් සාහසය කියන්නේ මේ තියරි අවබෝධයේ තියෙන්න ඕන වෙන්නේ මෙහෙමයි සාහසයක් ඇති කරන්නේ කොහොමද අපි ඇති කරේ මේක වෙන්න ඕන තව මේ කතන්දර ගොඩක් තියෙනවා ඇප්ලයිඩ් වල අපි කතා කරන්නේ මේ සාහසය ගැන නෙවෙයි මේ සාහසයකට අනුරූප වෘත්තලිතයක් තියෙනවා අන්න ඒක මොකක්ද වෙන්නේ කියලා අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු මේ කරේ සාහසවල ෆිසික්ස් තියර ටික ඉතාමත්ම කෙටියෙන් සරලව ප්‍රශ්න මොන හරි තියෙනවා පහලින් දාගෙන යන මේක ටියුට් එකක් පහල දාලා තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න